සිංහල දරුවාට සිංහල භාෂාවෙනුත් දමිළ දරුවාට දමිළ භාෂාවෙන් කාලයක් තිස්සේ නීති විද්‍යාලයේ ප්‍රථම දෙවන සහ තුන්වෙනි වර්ෂවල ප්‍රශ්න පත්‍ර සැකසුම් ඒක ඉන්පස්සේ නැති කරපු අවස්ථාවක ඔබතුමා වගේ ගමෙන් ආපු ගමේ පොඩි මිනිහාගේ භාෂා ප්‍රශ්නය පිළිබඳ හොඳට තේරෙන අමාත්‍යවරයෙක් යටතේ නැති වුණු අයිති ආපෞසරයක් ඔබතුමා 2013 සහතික කළා දුන්නා ඒ නිසා සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් නීති විද්‍යාල විභාගයට පෙනී සිටින දරුවෝ දහස් ගාණකට සැතසලසුන් ආපෞසරයක් අර කොග්ගල මල්ලගම මාටින් වික්‍රමසිංහ මහත්තයා කියපු බමුණු කුලයට හිසෝසවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සන්තුෂ්ත තත්ත්වයක් ඇති කළ එක කරනවා නම් වෙනම දෙයක් හැබැයි එහෙම තත්ත්වයක් නැතුව දැන් දරුවෝ පන්ති ගිහිලා තියෙනෙත් සිංහලෙන් සමහර දරුවෝ දෙමළ භාෂා ඒ නිසා තව මාස දෙකක් තියෙද්දි මේ නීතිය ක්‍රියාත්මක කරන මේක සාධාරණ කාලයක් දීලා 2030 විතර ක්‍රියාත්මක කරනවා නම් තමයි සාධාරණ වෙන්නේ සිසු සිසුයන්ගේ ඉල්ලීම මත 2015 දී මම මේ ගැසට් පත්‍රය වෙනස් කරා නැවත වතාවක් මීට අවුරුදු දෙකකට පෙර ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා 2023 ඉඳලා නීති විද්‍යාලයේ විභාගවලට පිළිතුරු සැපීම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කළ යුතුයි කියලා. ඒ සම්බන්ධව ඉල්ලීම් ගණනාවක් ඇවිල්ලා තියෙනවා සිසු දරුවන්ගෙන්. ඒ පිළිබඳව මම තීරණයක් ගැනීමට ප්‍රථම ඒ යොමු කරලා තියෙනවා නීති අධ්‍යයන සභාවටහි සභාපති ගරු අග්‍ර විනිශ්චයකාරතුමන්. එතුමන් මේ නීති අධ්‍යයන කමිටුවට යොමු කරපු බව මට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී එම ආයතනයේ අදහස් විමසලා බලලා සුදුසු තීරණයක් ගන්න එක යෝග්‍යයි කියලා මම දැනුම් දෙනවා කරු කතානායක. A-level A3ක් අරගෙන ඉන්න ළමයා ඒ හම්බන්තොට වෙන්න පුළුවන් රත්නපුරේ වෙන්න පුළුවන් මොනරාගල වෙන්න පුළුවන් ලෝ කොලෙජ් එකට යන්න පුදුම ආසාවකින් එන්නේ නීති විද්‍යාලයට ඇතුල් වෙන්නේ ඒ නීති විද්‍යාලයට ඇතුල් වෙන දරුවට තියෙන එකම බාධාව ඉංග්‍රීසි භාෂාව කියලා දැනුනොත් ඒ දරුවා ඒ නීති විෂය තෝරගන්න නැතුව වෙන තැනකට අනිවාර්යයෙන්ම සේන්දු වෙනවා ඔබතුමා කියපු ගැටලු වෙනවා මොකද විදේශීය විශ්වවිද්‍යාල ඉගෙන ගත්ත දරුවොත් එක්ක මේ දරුවොන්ට වෘත්තිකයන් විදිහට ගැටෙන්න බැරි වෙයි. හැබැයි මා විශ්වාස කරන අඩුම ධර්ම දැන් අදට සමාජය තුල ගත්ත 90%කට වැඩි ඉන්නේ ග්‍රාමීය ප්‍රදේශවලින් ආපු නීතිච්චවරු. ඒ නීතිච්චවරුන් වෘත්තියට ඇතුළත් වුණාට පස්සේ තමන් දැනගන්න ඕන තමන් ගැටෙන්න සුප්‍රීම කෝට් එකට යන්න පුළුවන් විදිහට ඒ අවශ්‍යතාවය හදාගන්න. නැත්නම් අද ඉන්න වෘත්තිකෝ කසිප්පු නඩුවකට හරි පෙනීහිල්ල තමන්ගේ වෘත්තියේදී නීතිච්ච විදිහට වෘත්තිය කරගෙන යන ග්‍රාමීය ප්‍රදේශවල මහා සේවයක් කරන. මා විශ්වාස කරන මේ තීන්දුව ගන්න ඕන ආගතේ දවසේදී මේක අපේ රටේ ගත්ත කල් වැඩිද මන් දන්නේ. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා ඔබතුමා එදා 2015 වෙනස් කළා මේ රටේ නීති විද්‍යාලයට ඇතුල්ලත් වෙන්නේ දරුවන්ට ඒ අවස්ථාව ලබා දුන්නා වගේම යම් කාලයක් තව මේ රටේ ඉදිරියට ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාවේ මං හිතන්නේ භාෂාවක් විදියට ඉංග්‍රීසි භාෂාව සුසුකමක් නොවන තත්ත්වයට අවුරුදු 10ක් 15ක් වෙනකොට පත්වේ කරුවම තුනේ. අනේ එතකම් මේ අවස්ථාව ලබා දෙන්න මොකද මේ රටේ ග්‍රාමීය මට්ටමෙන් එන දරුවන්ට ලොකු බාධාවක් ඉංග්‍රීසි භාෂාව ඒ දමිළ වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් ඔවුන්ට සමවිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් නීති විද්‍යාලය තුල මේ අවස්ථාව ලබා දෙන කියන ගෞරවණීය ඉල්ලීමක් කරනවා අපේ ව්‍යවස්ථාවේ තියෙන නීතිය තමයි සිංහල දෙමළ භාෂා තමයි අපේ රාජ්‍ය භාෂා අනිත් එක ලින්ක් ලැන්ග්වේජ් ඉතින් ඒ නිසා මේක ව්‍යවස්ථාවට පටහැනිව මේ නීති විද්‍යාලය ගත්ත තීරණය හුදෙක්ම ඉහළ පන්ති වෙනුවෙන් ගත්ත තීරණය. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේක නැවත සලකා බලන්න කියලා. මල්ල සිරු දිනාගේම අවධානය යොමු කරනවා අනුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන පරිච්ඡේදයේ භාෂාව කියන පරිච්ඡේදය. ඒ පරිච්ඡේදයේ 21 වගන්තිය. ඒකේ සඳහන් වෙන්නේ ඉගැන්වීමේ මාධ්‍ය. 21 එක උපවගන්තියෙන් කියනවා යම් තැනැත්තෙකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යකින් වුවද අධ්‍යාපනය ලැබීමට හිමිකම් ඇත්තේය. ඒකේ ප්‍රොවයිසෝ එක. එසේ වුවද අනුක්‍රම ව්‍යවස්ථාවේ එසේ වද ජාතික භාෂාවක් නොවන භාෂාවක් ඉගැන්වීමේ භාෂා මාධ්‍ය වන උසස් අධ්‍යාපන ආයතනයකට මෙන්ම අනුව්‍යවස්ථාවේ විධාන අදාළ නොවන්නේ මම ඒ පිළිබඳව ඔබතුමාලගේ අවධානය යොමු කරනවා ඒ වගේම ගරු අනුරාධපුරයේ මේ මන්ත්‍රීතුමා කිව්ව කාරණයට අදාළව මම ලබන අවුරුද්දේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ එක කොටසක් හැටියට පළවෙනි ශ්‍රේණියේ සිට භාවිතෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන යනවා